මගේ channel එකට නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. channel එකට අලුතෙන් join වෙන අයට මං හැඳින්වීමක් කරන්නම්. මම මහේෂි ඕපාත දැනට කටාර් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වශයෙන් සේවය කරනවා. කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වශයෙන් සේවය කළා. ඉතින් වසර ගණනාවක ගුවන් සේවා පළපුරුද්ද අධ්‍යක්ෂ දැනුම ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පාඩම් මාලා විශ්වාකර්ෂණ නීති පිළිබඳ වීඩියෝ මාලා කෙටියෙන්ම කිව්වොත් ගුවන් සේවිකාවක් එහෙමත් නැත්නම් ගුවන් සේවකයෙක් වීමට බලාපොරොත්තු වෙමින් සිටින ඔබට එහෙමත් නැත්නම් ගුවන් තොටුපළක රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින ඔබ වෙනුවෙන්ම සැකසූ වීඩියෝ මාලාවක් මගේ channel එක ඔස්සේ ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් camingcrew.com channel එකට වසර දෙකක් පිරීම නිමිත්තෙන් මම තීරණය කළා නොමිලේ ඔබට airline course එකක් වීඩියෝ මාලාවක් ඇසුරින් ඔබට තිරින කරන්න. වසර දෙකක් ඇතුළත 50,000කට ආසන්න subscribers පිරිසක් ලැබී තියෙනවා නොහිතපු විදිහට. ඉතින් මම ගොඩක් සතුටේ වචනකින් හරි ඒ හැමෝටම උදව් කරන්න ලැබීම ගැන. ඒ වගේම තමයි ඔබ සියලු දෙනාගෙම ඉල්ලීම් රැසක් තියෙනවා. ඉතින් ඒ ඉල්ලීම් අනිවාර්යයෙන්ම ඉටු කරනවා. මම ඒ ගැන පොරොන්දු වෙනවා. වෙලාව හම්බෙන හැම මොහොතකම මම ඒ ඉල්ලීම් videos වලින් ඔබට ලබා දෙනවා. දිගටම camingcrew.com channel එකත් එක්ක ඉන්න. ඉතින් මේ airline course එක ගැන කතා කරනකොට මේක ඕනෑම ගුවන් සේවයකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන සිටින පුද්ගලයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට තමයි මම හදලා තියෙන්නේ. වයස් සීමාවක් නැහැ. කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. මේ වීඩියෝවේ අන්තර්ගතය ඉංග්‍රීසි භාෂාවෙන් තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් තාමත් ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරීමේ හැකියාව නොමැති අය වෙනුවෙන් සිංහලෙන් මෙම වීඩියෝ පැහැදිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න කැමතියි ඔබට හැකියාව තියෙනවා ඉංග්‍රීසි පාඩම් මාලාවටත් සහභාගි වෙන්න. ලින්ක් එක ඔබට description box එකකින් ලබා ගන්න පුළුවන්. මුලින්ම සඳහන් කරන්න කැමතියි මෙම පාඩම් මාලාව 100%ක් නොමිලේ. ඒ වගේම තමයි මෙවැනි පාඩම් මාලාවක් ඔබට ගුවන් තොටුපළට සේවාවට බැඳුණු පසුව ඔවුන් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් මතක් කරන්න කැමතියි ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ සඳහා අය කිරීමක් සිදු කරනවා. අපි සේවාවට බැඳුණත් ඉන් පසුව ඔවුන් පුහුණුව ලබා දුන්නත් ඔවුන් අපෙන් අය කිරීමක් සිදු කරනවා. වැටුපෙන් තමයි මේ අය කිරීම සිදු කරන්නේ. මාසිකව ඔවුන් ගාණක් කපා ගන්නවා මාසික වැටුපෙන්. ඉතින් මේ කෝස් එකේ සම්පූර්ණ මුදල 275,000ත් 104,000ත් දක්වා වෙනවා. ඉතින් මතක් කරන්න කැමති ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ ආකාරයෙන් අය කිරීමක් සිදු කරද්දී කටාර් ගුවන් සේවය මෙම පාඨමාලාව සම්පූර්ණයෙන් නොමිලේ ඔබට ලබා දෙනවා. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේත් කටාර් ගුවන් සේවයේත් උගත් දේ ඇසුරෙන් මේ පාඩම් මාලාව මම නිර්මාණය කරලා තියෙනවා. ඕනෑම ගුවන් සේවයක ලබා දෙන පුහුණුව එක හා සමානයි. ලබා දෙන සේවාවේ පුංචි වෙනස්කම් පමණයි තියෙන්නේ. ඒ සියල්ල පිළිබඳව ඉදිරියේදී අපි කතා කරමු. සමහර අය මගෙන් අහන්න පුළුවන් කෝස් එකක් එහෙමත් නැත්නම් ඩිප්ලෝමා එකක් අපි කියන්නේ පාඨමාලාවක් කියලා. පාඨමාලාවක් කරලද මේ රැකියාවට මම සම්බන්ධ වුණේ කියලා. නෑ, ඉතින් මම නිතරම උත්සාහ කරනවා වීඩියෝස් ඔස්සේ මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ගුවන් සේවාවකට සම්බන්ධ වෙන්න එයාලයින් කෝස් එහෙමත් නැත්නම් ඩිප්ලෝමා එකක් කරලා තිබීම අනිවාර්ය නැහැ. ඇත්තම කිව්වොත් අවශ්‍යම නැහැ. විශේෂයෙන්ම පිටත ආයතන වලින් ලබා දෙන පුහුණු ගුවන් සේවාව වලින් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඉතින් නිකරුණේ සල්ලි වියදම් කරන්න එපා. පාඨමාලාවේ තියෙන හැම දෙයක්ම නොමිලේ මම පැහැදිලි කරන්නම්. ඔබට අවශ්‍ය පාඨමාලාවේ තියෙන්නේ මොනවද, ගුවන් තොටුපළක සිදුවෙන කාර්ය මොනවද, ඒ වගේ දේවල් දැනගන්න. ඉතින් ඒ හැමදේම මම නොමිලේ පැහැදිලි කරන්නම්. මේක ඇත්තට සල්ලි වලට විකුණන දෙයක් මේක ඇත්තට ඇත්තටම නැහැ. පාඨමාලාවක් කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකන් ඒවියේෂන් කෝලෙජ් එක පමණක් තෝරගන්න කියලා මම නිර්දේශ කරනවා. වෙන ස්ථානවලින් පාඨමාලා හදාරන්න එපා. මුදල් අපතේ යාමත් තමයි සිදුවෙන්නේ. ශ්‍රී ලංකන් ඒවියේෂන් කෝලෙජ් යනු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය පුහුණු කරන කටනායක පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළට අනුබද්ධිත ආයතනයක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් අනිවාර්යෙන් මේ කෝස් එක කරන්න ඕනේ. ඉතින් මං නැවතත් කියනවා ගුවන් සේවකයෙක් වෙන්න අවශ්‍ය නම් පමණයි මේ කෝස් එක කරන්න ඕනේ. අපි මේල් කැබින් ක්‍රූ කියන්නේ ඉතින් පිරිමි ළමුන් සඳහා පමණයි මෙම පාඨමාලාව මම නිර්දේශ කරන්නේ. ඒත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්බන්ධ වෙන නම් විතරයි. ගැහැණු ළමයින්ට මේ දේ කරන්න ඕනේ නැහැ. හේතුව තමයි පිරිමි ළමුන් සඳහා රැකියා පුරප්පාඩු වුන් පල නොකරන නිසා. ගුවන් සේවිකාවක් වෙන්න මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. රැකියා අවස්ථාවක් හරහා ඍජුව ගුවන් සේවාවකට සම්බන්ධ වීමට ඔබට හැකියාව තියෙනවා. ඉතින් මං තව වීඩියෝ එකක් කරලා තියෙනවා ගුවන් සේවකයන් වෙනුවෙන්. විශේෂයෙන්ම පාඨමාලාවක් හදාරන්න කැමති නැති අය, සල්ලි වියදම් කරන්න කැමති නැති අයට පුළුවන්.
ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා වෙනත් විදි තියෙනවා ගුවන් සේවාවට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ලින්ක් එක දානම්. ගුවන් සේවිකාවන් වෙනුවෙන් මම වෙනම වීඩියෝ එකක් හදලා තිනවා. ඒ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දානම්. කලින් මං කිව්වා පිටත ආයතන වලින් aviation diploma courses කරන්න එපා කියලා. ශ්‍රී ලංකන් aviation college එකෙන් ඔයා aviation course එකක් diploma එකක් කරත් උන් රැකියාව ඔබට ලබා දෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න, කෝස් එක විතරයි ලබා දෙන්නේ. ඒ නිසාම තමයි මං කියන්නේ කලින් කෝස් එක diploma එක කරන්න එපා. රැකියා අවස්ථාවකට සම්බන්ධ වෙලා එතනින් වා select වුණොත් විතරක් මේ courses කරන්න. නැත්තම් මුදල් අපතේ යෑමක් තමයි සිදු වෙන්නේ. මන් දැනුවත්ව අසරණ වුණු ගොඩාක් ළමයි ඉන්නවා එයාලයින් ඩිප්ලෝමා වෙනුවෙන් අහිංසක දෙමාපියන්ගේ මුදල් වියදම් කරලා අදටත් රැකියාව හිමි වෙලා නැති පුද්ගලයන්. ප්‍රධානම හේතුව තමයි ඔබ මුදල් වියදම් කරන නිසාත්, ඔවුන්ට මුදල් ලැබෙන නිසාත්, ඔබේ සුදුසුකම් ගැන තැකීමක් නොකර මේ පාඨමාලාවට ඔබ බඳවා ගන්නවා. සමහර ළමයි ඉන්නවා ඉංග්‍රීසි දැනුවත් නැති ළමයි. ඉතින් පාඨමාලාවට බඳවා ගන්නවා. නමුත් ගුවන් සේවාවකට බඳවා ගන්නෙ නැහැ. හොඳට චතුරව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඔබ ඔබේ දුර්වලතාවය දන්නවනම් මේ වගේ කෝසස් වලට කොහෙත්ම බැඳෙන්න එපා. ඒ වගේම උස පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ස්කාස් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණකින් ඔබට සමත් වෙන්න සිදු වෙනවා. මේ සියලු දේ 100%ක්ම පර්ෆෙක්ට් තියෙනවා නම් විතරක් කෝස් එකක් කරන්න. ඔබ දැනගෙන ඔබ සතුව මේ වගේ දුර්වලතාවයක් තියෙනවා නම් කෝස් එකට ඔබට බැඳෙන්න පුළුවන්. නමුත් ගුවන් සේවාවට බැඳෙන්න බෑ. ඒ නිසා ඒ අඩුපාඩු හදාගෙන විතරක් කෝස් එකක් කරනවා නම්, ඔබට සල්ලි ඉතින් තියෙනවා නම් ගොඩක්, ඒක ප්‍රශ්නයක් නෑ කරාට. මං කියන්නේ අමාරුවෙන් සල්ලි වියදම් කරලා අපේ අහිංසක දෙමාපියන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වියදම් කරලා කවදාවත් මේ කෝසස් කරන්න එපා. ඇත්තටම කෝස් එකක් කිරීමෙන් පළක් නෑ. ජොබ් එක හම්බවෙන්නේ නැති වුණත් ඇත්තටම මේ කෝස් එකෙන් ඔයාට වැඩක් නෑ. ඊට වැඩිය හොඳයි ඔයා වෙනත් භාෂාවක් ඉගෙන ගන්න එක. එහෙමත් නැත්නම් ඔයාට අනාගතයේදී වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න එක එයාලයින් කෝස් එකකට සල්ලි වියදම් කරනවට වැඩිය. ඉතින් මම මේ ගැන සවිස්තරාත්මකව පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැනටමත් මම වීඩියෝස් දාලා තියෙන්නේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ, ස්කාස් පිළිබඳව, දත් පිළිබඳව, මේ හැම දේ ගැනම මම වීඩියෝස් දාලා තියෙන්නේ. ඒවා බලලා ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ හැම ලින්ක් එකම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට අනිවාර්යෙන්ම දානවා. ඒවත් අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේම තමයි තව කියන කතාවක්, ඇත්තටම මේ ගුවන් සේවාවල වැඩ කරන අය ලස්සන නෑ කියනවා. ඉතින් මේක ලස්සනට දෙන ජොබ් එකක් නෙවෙයි, උගත්කමට දෙන ජොබ් එකක්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මොකද අපි ෆොරිනර්ස්ලා එක්ක තමයි කතා කරන්නේ. අපේ සර්විස් එක දෙන්නේ අපි ගොඩක් ෆොරිනර්ස්ලට. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයි. ගොඩක් ලස්සන අය ඇත්තට සමුක පරීක්ෂණයට එනවා. ඒ වගේම තමයි උපාධි හදාරලා තියෙන අයත් සමුක පරීක්ෂණයට සහභාගි වෙනවා. ඉතින් ලස්සන තිබ්බත් උපාධියක් තිබ්බත් වැඩක් නැහැ. ඉංග්‍රීසි චතුරව හැසිරීමේ හැකියාව නැත්නම් ඔයා ඉන්ටර්වියූ එකෙන් රිජෙක්ට් වෙනවා නම් මේක තමයි ප්‍රධානම හේතුව. ඒ වගේම තමයි මට ඇත්තටම කමෙන්ට්ස් ලැබෙනවා මේ ආකාරයෙන් ප්‍රශ්න අහලා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්බන්ධ වෙලා ඉන්න අය ලස්සන දහනවා මගෙන්. ඒ අය කැතයි කියලා කියනවා මේ අපේ ලංකාවේම අය තමයි මෙහෙම කියන්නේ. ඉතින් මතක් කරන්න කැමතියි ලංකාවේ අපි හැමෝටම තියෙන තලේලු හැම. ඉතින් ඔය වඩාත් පැහැපත් කියන හැමක් ඉතා සීමිත පිරිසකට තමයි ලංකාවේ තියෙන්නේ. ඒ ආකාරයෙන් පැහැපත් බව විතරක් සලකලා ගුවන් සේවාවකට සම්බන්ධ කරගන්න ගියොත් අපේ ගුවන් සේවාවට සම්බන්ධ කරගන්න කවුරුත් නැති වෙනවා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ ලස්සන කියන එක ගුවන් සේවාවට බලපාන්නේ නැහැ. ප්‍රසන්න බව විතරයි ගුවන් සේවාවට බලපාන්නේ. ඉතින් අපේ ලංකාවේ කවුරු හරි ට්‍රැවල් කරනකොට ඩාර්ක් ස්කින් කෙනෙක් දැක්කොත් කියන්නේ මෙයා ලස්සන නැහැ, මේ ලංකාව කියලා අමතක කරලා, මේ ලංකාවට ආවෙනික හමේ පාට කියලා අමතක කරලා කියනවා එයාලා ලස්සන නැහැ, ඇයි මේ ජොබ් එකට අරන් තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ කාරණාව හොඳින් මතක තියාගන්න. අනිත් අයව අධෛර්යමත් කරන්න එපා සත්‍ය තොරතුරු දැනගන්නේ නැතුව. ඒ වගේම තමයි තවත් සමහරු කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් උස නැහැ කියලා. ඒ කියන අයට මම මතක් කරන්න කැමතියි මේක ආසියාතික රටක්. විශේෂයෙන්ම ගැහැණු ළමුන් උස යන්නේ ඇවරේජ් හයිට් එක අපේ ලංකාවේ උස අඩි 5යි අඟල් 2ක් වගේ තමයි සාමාන්‍ය උස ලංකාවේ බහුතරයකට තියෙන ගැහැණු ළමයින්ගේ උස. ඉතින් ඒ වගේම තමයි උස නැත්නම් අපිට හැකියාව තියෙනවා 212 ආම් රීච් ටෙස්ට් කියන පරීක්ෂණයට සහභාගි වෙන්න. මේකෙන් සමත් වුණත් අපිට පුළුවන් ජොබ් එකට ජොයින් වෙන්න. ඒ නිසා
මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විතරක් තියෙන දෙයක් නෙවෙයි, ඕනෑම ගුවන් සේවයකට සම්බන්ධ වෙන ලෝකයේ හැම තැනම තියෙන ටෙස්ට් එකක් තමයි මේ 212 ආම් රේජ් ටෙස්ට් කියන්නේ. ඒකත් මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්, මම වැඩිපුර පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් මේ සමාජය කියන කතාවලට පිළිතුරු තමයි මම කියන්නේ. මේ දේවල් සමාජය දැක්කාම එයාලා හිතන්නේ දේශපාලනික බලපෑමක් ඔස්සේ තමයි මේ අය රැකියාවට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඉන්ටර්විව් එකෙන් රිජෙක්ට් වෙන අයත් හිතන්නේ මේ ආකාරයෙන්. දැන් හිතන්න, සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකකට අයදුම්කරුවන් 6000ක් විතර පැමිණෙනවා. ඒ අතරින් එක් වර්ගකට 15 බැගින් 75කට වගේ තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ලොකු තරගකාරීත්වයක් තියෙනවා. මේ දෙත් මතක තියාගන්න, ක්වොලිෆිකේෂන්ස් හදාගෙන මේ රැකියා අවස්ථාවට සහභාගි වෙන්න. ඉතින් ඔබේ හීනේ මාකට් කරන ආයතනවලට හසු වෙන්නත් එපා. මාත් ඔබ වගේම සමාජය තුළ පල කරන අදහස් එක්ක ගුවන් සේවාවට සම්බන්ධ වුණේ වයස අවුරුදු 19දී. මං ඒ ලෙවල් කරලා හිටියේ, නමුත් රිසල්ට්ස් ඇවිත් තිබෙන ඒ ලෙවල් කරලා ඉවර වෙච්ච ගමන් මේ අයදුම් පත්‍ර ඔවුන් කැඳෙව්වා. ඉතින් සමාජය කියන කතා අහගෙන ඉන්ටර්විව් එක දවසෙත් මම මේ වගේ ගොඩාක් කතා ඇහුවා. දේශපාලනික බලය ඕනි කියනවා, සමහර අය කෝස් කරලා ඇවිල්ලා, සමහර ලස්සන අය ඇවිල්ලා හිටියා, උපාධි අරගෙන ඇවිල්ලා හිටියා. නමුත් කිසිම කෙනෙක් අන්තිමට සිලෙක්ට් වුණේ නැහැ. 6000කින් 15 දෙනයි සිලෙක්ට් වුණේ. ඉතින් මතක තියාගන්න, මෙතන කිසිම දේශපාලනික බලයක් නැහැ. මං ඉතාමත් වගකීමෙන් කියන්නේ, ගොඩක් සිලෙක්ට් වෙන අය මේක සමාජයට මේ පණිවිඩය දෙන්නේ නැහැ. මේ මතේ වැරදි කියලා කියන්නේ නැහැ. මොකද එයාලගේ වැඩ එයාල කරගත්තා, එයාල හම්බ කරනවා හොඳට, එයාල ජීවිතේ සතුට විඳිනවා, සමාජයට ඕන දෙයක් හිතාගන්න කියලා එයාලයි ගමන එයාල යනවා. නමුත් මට හිතුණා චැනල් එකක් දාලා මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මාත් ඔයාලගේ තත්ත්වෙම හිටපු පුද්ගලයෙක්. මේ ප්‍රශ්න ඔක්කොම මටත් ඒ කාලේ තිබ්බා. මොකද අවුරුදු 19 කියන පොඩි වයසේදී මටත් ගොඩාක් මේ පිළිබඳව ප්‍රශ්න තිබ්බා සමාජයේ කියන කතාවත් එක්ක. ඒ නිසා මතක තියාගන්න, සම්මුඛ පරීක්ෂණයේ එක් දිනක් නෙවෙයි තියෙන්නේ, දින ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙඩිකල් ටෙස්ට් දෙකක් තියෙනවා. මේ හැම එකකින්ම ඔයා සිලෙක්ට් වෙන්න ඕනේ. සිලෙක්ට් වෙන්නේ නැත්නම් මෙඩිකල් ටෙස්ට් එකකින් ෆේල් වුණත් ඔයාට අනිවාර්යෙන් තියෙන්නේ මෙඩිකල් ප්‍රොබ්ලම් එකක්. මම දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ දේකුත් පළ වෙනවා. ඉතින් ඩොක්ටර්ට කවදාවත් අයිතියක් නැහැ සම්මුඛ පරීක්ෂණයෙන් කෙනෙක්ව රිජෙක්ට් කරන්න, මෙඩිකල් ප්‍රොබ්ලම් එකක් නැත්නම්. ඒ නිසා සමාජයේ කියන දේවල් වලට හසු වෙන්න එපා. ඔයාගේ හීනෙට ඔයා ගිහින් ඒවා වැරදි කියලා ඔප්පු කරලා පෙන්නන්න. නැත්නම් අපිට වෙන්නේ සමාජ මතය වැරදිද හරිද කියලා හිත හිත ඉන්න, අපේ ගමන එතනම නවතිනවා. ඒ වගේම තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මාත් සමග ගුවන් සේවාවට බැඳුණා. වවුනියාවෙන්, පානදුරෙන්, මාතරින්, කෑගල්ලෙන් මේ ආකාරයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් තමයි හිටියේ. ඒ වගේම තමයි දුප්පත් ළමයිනුත් මේ ජොබ් එකට ජොයින් වෙලා තිබ්බා. හැබැයි එයාලා හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉතින් දුප්පත්කම දේශපාලනයේ කිසිම දෙයක් මේකට බලපාන්නේ නැහැ. ක්වොලිෆිකේෂන්ස් ටික හදාගෙන වෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව අනිවාර්යෙන් මේ ජොබ් එකට ජොයින් වෙන ඔයා අනිවාර්යෙන්ම සිලෙක්ට් වෙනවා. ඉතින් මම මේ ගැන වැඩිපුර පැහැදිලි කරේ, ඇත්තටම මම මේ වගේ වීඩියෝ එකක් දැම්මහම අනිවාර්යෙන් එන කමෙන්ට්ස් බලාපොරොත්තු වෙමි. මේ වගේ කමෙන්ට්ස් එනවා. ඉතින් මම මේ කමෙන්ට්ස් අයින් කරන්න ප්‍රධානම හේතුව තමයි අනිත් අය අධෛර්යමත් වෙනවා. මට ඕනේ නැහැ මේ හීනයට යන්න බලාපොරොත්තු සිටින පුද්ගලයන් අධෛර්යමත් කරන්න. මේ ගැන වැඩි විස්තර මම වෙනත් වීඩියෝ එකකින් කතා කරන්නම්. සාමූහික පරීක්ෂණ දිනය පිළිබඳව වෙනම වීඩියෝවක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම නැවතත් අපි කෝස් එක ගැන කතා කරනකොට එයාපෝට් සර්විස් ඒජන්ට්, කාගෝ ඒජන්ට්, කැබින් ක්‍රූ, ඉතින් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඒජන්ට්ස්ලා වගේම ගුවන් සේවිකාවන්, ගුවන් සේවකයන් වෙනුවෙන් තමයි මේ කෝස් එක මම නිර්මාණය කරලා තියෙන්නේ. ගුවන් සේවාවකට සම්බන්ධ වෙන ඕනම පුද්ගලයෙක්ට මේක හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි ටුවරිසම් ඉන්ඩස්ට්‍රියකට එන පුද්ගලයන්ටත් මේක හදාරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේක 100%ක් නොමිලේ, කිසිදු වෛකිරීමක් නැහැ. YouTube ඔස්සේ තමයි මම මේක පළ කරන්නේ. ඉතින් මේ පාඩම් මාලාවේ ඉදිරියේදී ඔබට අවශ්‍ය වෙනවා ලෝක සිතියම් කිහිපයක්, ඒ වගේම පාට පැන්සල්, මේ දේවලුත් ලෑස්ති කරගන්න. පොතක් විතරක් තවලා ඇස්ති කරගන්න වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. වීදම් කරන්න එපා, බොරුවට තියෙන පොතක් අරගන්න. ඒ වගේම තමයි ගෙදර පාට පැන්සල් තියෙනවා කියලා හිතනවා. ලෝක සිතියම් වලට විතරයි වට මුදල් යන්නේ, ඒවත් එච්චර ගණන් නැහැ. හරි, එහෙනම් ඉතින් අගෝස්තු 11 වෙනිදාට අපිට වසර දෙකක් පිරෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ පාඨමාලාව ඔබට තිළින කරන්න හිතුවේ. ඉතින් පළමු පාඩම, මේ පාඨමාලාවේ පළමු පාඩම අනිවාර්යෙන් මම කමෙන්ට් එකක් පින් කරනවා, ලින්ක් එක දාලා. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේනොත් ඔයාට මේ පළමු පාඩම ලබා ගන්න පුළුවන්. ළඟදිම මම ඒක අප්ලෝඩ් කරනවා. ඔබව දිරිමත් කරන්න, මාව දිරිමත් කරන ඔබට ගොඩක් ස්තුතියි. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝස් රාශියක්
මම දාන බලාපොරොත්තු වෙනවා දිගටම channel එකත් එක්ක ඉන්න. ඒ වගේම channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ course එකට සම්බන්ධ වෙන කැමැතියට පුළුවන් comment කරන්න. කැමති නැත්නම් ඒ අදහසුත් ප්‍රකාශ කරන්න පුළුවන්. මම අනිවාර්යෙන් comment එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි පෞද්ගලිකව මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ FB පිටුව ඔස්සේ මම ඒ link එක description box එකට දාන්නම්. FB group දෙකක් තියෙනවා. ඉංග්‍රීසි පාඩම් වැඩමෙන් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ videos සම්බන්ධයෙන්. ඉතින් මම ප්‍රචාරක කටයුතු සඳහා තමයි මේ groups බහුලව භාවිත කරන්නේ YouTube එකේ. ඒ හැමදේම දානවා. නමුත් ඔයාලට ඉක්මනට notification එකක් ලබා ගන්න පුළුවන් විදිහට මම FB ඒවා upload කරනවා. ඒ වගේම email එකෙනුත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ ලිපිනයත් මම description box එකට දාන්නම්. එහෙනම් තවත් video එකකින් නැවත හමු වෙමු.